ශාල යුද්ධකට මුහුණදේසිටින රටක්තුළ නොරොච්චෝලේ විදුලි බලාගාරේ ගල් අගුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීමට සියල්ල සෝදා නම්වෙයි. ලෝකේ දැවැන්තම ප්‍රාණෑපකරු පිරිස වූ ලක්ෂතුනකට ආසන්න ජනතාව මුදාගැනීමේ මෙහයුම ක්‍රියාත්මක වෙද්දී කෙරවල පිටිය විදුලි බලාගාරේ ටර්බයින් වලින් කැරකෙන්නේ ජාතික විදුලිපද්ධතිය තවත් ආලෝකමත් කිරීමටය. ඔත්මලේ විදුලි බලාගාරයත් ජලයෙන් ප්‍රාණවත්වී කැරකෙන්නේ ජාතික විදුලි පද්ධතිය තවතවත් වර්ධනය කිරීමටය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ැතතුමාත් එතුමාගේ ආණ්ඩුවත් කිසිම දෙනක චන්දය බලාගෙන සහ බලේට කෑදරකමට තීන්දු ගත්තේ නැත. ජාතිකාවශ්‍යතාව මූල්ලික කරගෙන හැමවිටම ක්‍රියා කලේ කිසිම දේශීය හෝ විදේශය බලවේගක බලපෑම් තබයකට ගණන්න ගෙනය. මේරටේ පහළ වූ කිසිම නායකේකු මෙම විදුලි බලාගාරත්තුනට අත්තතබනට බිය වූයේ சන්ந்தෙන් පැරදෙනුවැතැයි උපකල්පනය කරමිනි. කෙසේ හෝ ජාති්‍යන්තර මුල්්‍ය අරමුදලට සම්බන්ධ සියලுරටවල් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවල ාත්. උතුරේ සහනගම්මානවල ජනතා සුභසාධනයක්ත් ඉතා இවසිල්ලින් අධ්‍යනය කළේය. රටවල්වලින් සට හැත්තාවක් ආණ්ඩුවේ වැ පිළිවල அனுුමத்த කළය. ඒ අනුව මුදල් අවශ්‍ය රටකට නිසිවලාවට කිසිදුකොන්දේසියකින් තොරව ඉල්ලුවාටත් වඩා නයමුදලක් ලාබාදී තිබේ. රටලබෙනනා ගැන විධ උපදේස්தනරනිල් වික්‍රමසිංහ මහතාට අතීතය පමනක්නොව, වර්තමානය පැවැත්වෙන ඌවේ චන්ද දිනවකවානුද අමතක වේතිබේ. ඒවා අමතක කරන්නේ කිසියම් අසනීපතත්වයක් නිසායි නොව ඉතාමත් ඉක්මරින් ආන් ඩුවක් පිහිටුවා ගැනීමේ නොතිත් ආසාවිනි. විදායක ජනාධිපතිකිරුල්ල ඉක්මණින් මහිසේ පළදිනට ඇති කෑදර්කම නිසාය. ඒ නිසාමදෝදදස්තුනේ ජාත්‍යන්තර මूල්්‍ය අරමුදලින් නෑ සොච්චමක් ගන්නට රක්ෂණ සංස්ථාවවිக்கේය. මහජන ැංකුව විුුණන්නට පිමරු පත් සැදවේය. රාජ්‍ය සේවේ හෙට්ටු කරනට වන්දි සූත්‍රගෙනාවේය. ජාත්‍යන්තර මූල්්‍ය අරමුදලට බයේ රජයේ රැකාවරට කාර්යාල කාරසාහයකෙක් වත් ගත්තේ නැත. රාජ්‍ය සම්පාත් විකුණා අයවැය හිගේ පියවවය. ඒසිල් ඔහුජ අමතකවී ඇත්තේ වෛරී දේශපාලනය නිසාය. ඒ නිසා දැන් වික්‍රමසිංහ මහතා කළ යුත්තේ. විවේකසුවයෙන් තමන්ගේ පුස්තකාලේ වාඩිවී අතීතේ කළකී දෑයාලිත් සීපත් කර ගැනීමය. එය ඔහුගේ අනාගත දේශපාලනයට වඩාත් හිතකරවනු ඇත. විමසුම සටහන මහින්ද අභි සුන්දරගෙන්.